आरदिगे कथावत समगे रंदिलीन आव आदरें पिलिगान्नो मगे चैनल लेकेट इतिंग अदमां वीडियो केन वात्तेक कथाकरान बलापुरोत्तु वेन्ने इदिरियेट रिहान गेदेट सिकुर आवट पास सिद्ध वेन देयाक गैन इतिंग वीडियो केट यान्न कलिंग आदरें इल्लीमक करनवा ए तमाई वीडियो के बलला ओयाटत मेवनिम वीडियो दिनपताम बलान्न कैमत्ताक तियेनवा कियला विश्वास करनवा नम एहनम मगे चैनल एक सब्सक्राइब करला मात एक्क संबंध वेन्न ए वगेम लाइक करन्न कमेंट करन्न तवत् नोदन्न यालुवेक्ट दनगन्न शेयर करन्नत अमतक करन्न एपा इतिम पहुगे दवस्वल अपिट दखिन्न देयक् तिबुना ए तमाय रेहान वगेम सरणी मे देन्नव एकतु करन्न सिकुरा वगेम डालनुत उदव् कला ඇත්තටම මේ කට්ටිය මුලින් සල්ලි වගයක් පොරොන්දු වෙලා තමයි කළේ ඒ සල්ලි දුන්න තමයි හැබැයි ඊට පස්සේ රෙහන් කියන්නේ පොහසතෙක් ලොකු කියලා දැනගත්තට පස්සේ මේ කට්ටියට උමනා කළේ හැමදාමත් Tamanට ඒ මැත්තේ යැපෙන්න. ඉතින් ඒ කට්ටියගෙන් සල්ලි ඉල්ලන්න හැමතිස්සෙම උත්සාහ කරත් ඇත්තටම බණ්ඩතුළු කට්ටිය එකට ඉඩ දුන්නේ නැහැ. ඉතින් ඇත්තම කියනවා නම් සරණි රෙහන්ට ආදරය කරන්න පටන් ගත්ත දවසේ ඉඳන් සල්ලි ගන්න වැඩවලට ඒ තරම් කැමති වුණේ නැහැ. ඉතින් ඒ වුණාට දැන් 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 අපිට පේන්න තියෙන දෙයක් තමයි සරණට සිද්ධ වුණා රෙහන රන්දීපු මාලේ පවා ඩාලින්ට දෙන්න. මොකද ඒකට හේතුව තමයි එහෙම නැත්නම් එදා MD ඉන්න දවසේ සියලු දේවල් ඩාලින් එලි කරයි කියලා ලොකු බයිකුත් තිබුණා. ඉතින් කොහොම හරි දැන් ඩාලින් මේ සූදානම් වෙන්න සිකුරව රෙහන්ගේ දෙට්ට යවලා සරණට ප්‍රශ්න ගොඩක් ඇති කරන්න. එතකොට අර දීපු මාලේ නැවත වතාවක් ගන්නවට වඩා සරණට බේරගන්න ගොඩක් දේවල් තියෙනවා. එතකොට බණ්ඩලත් බිසී වෙනවා එකට. එතකොට මාලේ Tamanට ඕන විදිහට විකුණ ගන්න පුළුවන් කියන එක ඩාලින් විශ්වාස කරනවා. හැබැයි ඉතින් දැන් සිකුරා ගේට් එක ළඟට යනවා අපි දැක්කා. ඒ කියන්නේ අතුරට ගියොත් රෙහන් දකීවි. එහෙම වුණොත් සරණිගේ හැම දෙම වතුර යනවා. හැබැයි වැඩේ තියෙන්නේ මෙතනයි. ඒ කියන්නේ ආර්යසේන තමයි මුලින්ම ගේට් එක අරින්නේ ওই රෙහන්ලයි ගෙදර. ඉතින් ආර්යසේන ගේට් එක ඇරලා ඊට පස්සේ කවුද ආවේ කියලා බලාගෙන නමත් අහගෙන නැවත වතාවක් ඇතුළට යාවි. ඒ ඇතුළට ගියාට පස්සේ රෙහන් නැහයි කවුද ආවේ කියලා තින් සිකුර කියලා කෙනෙක් ඇවිත් ඉන්නවා කියලා අනිවාර්යෙන්ම ආර්යසේන කියයි. ඉතින් එතකොට සරණ එතන ඉඳලා මහත්තයා ඉන්න මම බලන්නම් කියලා අනිවාර්යෙන්ම එළියට එන්න තියෙන ඉඩකඩ ගොඩක් වැඩි සරණ මුලින්ම. මොකද ඒකට හේතුව තමයි ඉතින් සරණ කැමති නැහැ සිකුර මොන ගැහෙනවට. ඉතින් ඇත්තම කියනවා නම් සරණ ඊට පස්සේ කොහොම හරි වැඳලා හරි කියලා හරි අනිවාර්යෙන්ම සිකුරව මෙතනින් යවා ගනී කියන බලාපොරොත්තු අපිට තියාගන්න පුළුවන්. ඉතින් මොන දේ වුණත් ආර්යසේන රෙහාන්ට සරණිව පාව දෙන්නේ නැති නිසා මේ වතාවෙත් අනිවාර්යෙන්ම සරණිට බේරෙන්න පුළුවන් වෙයි කියන එක මට අද වීඩියෝ එකෙන් ඔයත් එක්ක කතා කරන්න ඕනේ වුණා.